දෙදහස් දාසය අයවැයෙන් ආනයනික රථවාහන සඳහා බදු සංශෝධන කිහිපයක් යෝජනා කර තිබෙනවා. ඒ අනුව විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ සඳහා 5%ක් තිබූ රේගු බද්ද 50%ක් දක්වා ඉහළ නංවා ඇති අතර ඊට සාපේක්ෂව එම කාණ්ඩයේ රථයක් පැවති මිලට වඩා ලක්ෂ 25-30 අතර ප්‍රමාණයකින් ඉහළ යන බව වාර්තා වනවා. වාහන ආනයන කරුවන්ගේ සංගමයේ පවසන්නේ මීට පෙර සියලු වෑන් රථ සඳහා පනවා තිබූ 85%ක රේගු බද්ද 150 දක්වා ඉහළ යාම හේතුවෙන් වෑන් රථයක මිල ලක්ෂ 10කින් පමණ ඉහළ යනු ඇති බවයි. මෝටර රථ සඳහා මෙවර අයවැයෙන් ඒකක බද්දක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව එන්ජින් ධාරිතාව මත රථයේ බදු මුදල තීරණය වන බවයි වාහන ආනයන කරුවන්ගේ සංගමයේ පවසන්නේ. එවැනි බදු අය කර ගැනීමකදී හයිබ්‍රිඩ් මෝටර රථයක මිල ලක්ෂ 4-5 අතර මුදලකින් ඉහළ නැංවෙන බව සඳහන්. එන්ජින් ධාරිතාව 10ට අඩු මෝටර රථ ලක්ෂ 2ක් හෝ 2.5ක මිලකින් ඉහළ යනු ඇති. සංශෝධිත බදු වලට අනුව ත්‍රිරෝද රථයක් රුපියල් ලක්ෂයකින් හෝ ලක්ෂ 1.5කින් ඉහළ යා හැකි බවද වාහන ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරනවා. විදුලියෙන් ක්‍රියාත්මක වන රථවාහන මිල ගණන් අධික ලෙස ඉහළ යාම සම්බන්ධව වාහන ආනයන කරුවන්ගේ සංගමය දක්වන්නේ මෙවන් අදහසක්. අද අවශ්‍යතාවය තමයි රජයේ ඉන්න මොකද දැන් අද අවශ්‍යතාවය ඉලෙක්ට්‍රික් කාර්. ඒකදී තමයි මේක ජනප්‍රිය කළා. ඒ තුලින් රජයට මේ ඉන්ධන ආනයනේ පරිසර හිතකාමිකම මේ වැඩි කරන්න ඕනේ. ප්‍රායෝගික හිතන් ඉගෙන ගන්න ඕනේ. දැන් අද අපි දැකලා තියෙනවා මේ 2.5කට සූර්යතාවකින් දුවන වාහන අඩු කරලා තියෙනවා. ඒක අවශ්‍යද කියන එක මම මේ බලමු. මොකද තාම ජපානේ වගේ හදන රටවල් වලවත් තාම පාරිභෝගික යාත්‍රේ මේ වාහන ගිහිල්ලා නැහැ. සංශෝධිත මිල ගණන් දැනටමත් ආනයනය කර ඇති රථවාහන සඳහා බලපානුයේ කෙසේද? ඉතින් ඒක අපි ප්‍රායෝගික උත්තරයක් මට දෙන්න තියෙන්නේ වෙළඳපොළ මත තමයි හැමදේම හැසිරෙන්නේ මිලදී ගැහීමේ හැකියාව ඉවත් වෙච්ච එකම ආනයනේ සීමා. ඒ කියන්නේ අපි ඉස්සරහට ඉලෙක්ට්‍රික් කාර් ගේන එක බිඳුවේ. හයිඑස් වෑන් එක ගේන එක බිඳුවේ. ඉතින් ඒ වුණත් දැන් තියෙන වාහන විකිණීමේදී අපිට පුළුවන් මේ දරා ගැනීම හැකියාව මත උපරිම මිලකට යන්න. ඉතින් අපි උදාහරණයක් වශයෙන් ජීප් කාර් එකක් තව ලක්ෂ 3-4ක් වැඩි කරලා විකිණන්න පුළුවන් ඒ තියෙන එක. හයිබ්‍රිඩ් රටේ ලක්ෂ 2ක් පුළුවන්. වෑන් එකක් මම හිතන ලක්ෂ 5-7ක් වැඩිම විකිණේ තියෙනේ. රටක් ඉස්සරහටදී වාහන ආනයනේ සීමා කරන්න වුණත් ගෙන්නන්න බැරිම කරන මේ අතර මෙම නව බදු සංශෝධන සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන්ද අප විමසීමක් කළා. මාස 9කට ඉස්සර තෝ ප්‍රශ්නේ මගේ ඒ ඉලෙක්ට්‍රික් එක අඩු කරේ 2.5ට. මම අපිට පේනවා මේ පැත්තට තමයි ගෙනියන්න අවශ්‍ය වන්නේ. ඉතින් ඒ වගේම අපි මේව කරාම ඉබේම මේ පැත්තට තල්ලු වෙනවා. අපි කැමැති අඩුවට ගන්න අඩුවට ගන්නවා වගේම කාර් ප්‍රමාණයත් අපි අඩු කරන්න අවශ්‍යයි. මේ අද පාරවල් නෑ. කාර් අවශ්‍ය වෙන ප්‍රමාණය මාසෙකට මං හිතන්නේ 1000ක්. අපි 6000ක් ගේනවා. ඉලෙක්ට්‍රික් කාර් වතේ විතර නෙමෙයි අයවැය දුවන්න අවශ්‍ය වෙන. ඊට වඩා පුරුල් දර්ශනයක් තියෙන අයවැයත් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක එක පොඩි අංග කොටසක්.